ඊයවස්වරු ඉඳලා මේ වෙනකොට ඒක යථා තත්ත්වයට පත් වීම පවතිලා තිනවා. මේකට බය වෙන්න කාරණයක් නැහැ. ඒ වගේම දැන් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න හේතුව කියන එකට සමකේ ආසන්නයේ තියෙන රටවල් වල මේ අවසල ඇතිවෙච්ච තත්ත්වයක්. ඒත් එක්කම සමහර විට මේක තියෙන ප්‍රාදේශීය සහ අපේ තියෙන ශුද්‍ර කාලගුණ තත්ත්ව නිසා තත්ත්ව ටිකක් වැඩි දුන වෙනවන වෙන්න පුළුවන්. ඒත් එක්කම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීලා තියෙනවා නැමත් මේ වගේ තත්ත්වයක් යම් ප්‍රමාණයක වැඩිවීමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ වෙලාවේදී මේ කලබල වෙන්න හො බය වෙන්න දෙයක් නැහැ. නමුත් මේ වගේ තත්ත්වයකදී ගන්න ඕන සාමාන්‍ය ක්‍රියාමාර්ග තියෙනවා. මේ ගැටලු ගත්තාම ගැටලු ප්‍රධානවම ඇති වෙන්නේ සෝසන පද්ධති ආසන්න. මේ වගේ අවස්ථාවක මුඛ වැස්මක් නැත්නම් මාස්ක් එකක් භාවිතා කිරීම සුදුසු වෙනවා. ඒ වගේමයි අපි තවදුරටත් පරිසරයේ හානියට ලක් නොකිරීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් දුම්ම නැගෙන අන්දමේ ක්‍රියාකාරකම් වල නොයෙදීම ඉතා වැදගත් වෙනවා. මොකද පරිසරයට විශේෂයෙන් දූවිලි සහ දුම් එකතු වීම තමයි මේ තත්ත්වයට මූලික වෙන්නේ.